පෙරමෝසම සක්‍රිය වෙලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළ කාලගුණ තත්ත්වය තීරණාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. ඒ වගේම අද දිනේදීත් ප්‍රදේශ රැසක වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වුණ ආකාරය දැක ගන්නට ලැබුණා. දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. බස්නාහිර, මධ්‍යම, සබර්ගමුව සහ උයන පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං මෙන්ම අකුණු අනතුරුද සිදු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. කෙසේ වුවද දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය ස්වභාවය පවතිනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර 20ත් 30ත් අතර විය හැකියි. දිවයිනේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ තත්ත්වයේ බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ 17 දින හවස් ජාමයේ සිට 17, 18, 19, 20 කියන දිනයන්වල මේ නීති දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ වෙනස් වීමක් අපිට පෙන්නුම් කරනවා. එතකොට ඒ අනුව බොහෝ විට තද වැසි විශේෂයෙන්ම මිලිමීටර 100-150 ඉක්මන වර්ෂාපතන දිවයිනේ නීති දිග කොටසේ ඇති වෙනවා. හැබැයි දිවයිනේ අනෙකුත් පළාත්වලත් වැසි තත්ත්වයන් ව්‍යාප්ත වෙනවා. මේ අතර හපුතලේ වැලිමන මාර්ගයේ හොරතරෝ ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එම් ප්‍රදේශයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටීම ඉහළ ගොස් තිබෙනවා. මෙම සිද්ධියත් සමග හපුතලේ වැලිමන මාර්ගයේ එක් මන්තීරුවක් සම්පූර්ණයෙන්ම වැසී ගියා. ඇල්ල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල වෙල්ලවාය මාර්ගයේ අද පසරු 6 සිට හෙට උදෑසන 6 දක්වා තාවකාලික වසා තැබීමට තීරණය කර තිබෙනවා. මලිත්තකුඩ ස්ථානයේ නාය සක්‍රිය වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. අධික වර්ෂාවත් සමග කිරිඳි ඔයේ ජලමට්ටමද සීක්‍රීන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව කිරිඳි ඔය පහළ කොටසේ ජීවත් වන පිරිසට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. අධික වර්ෂාවත් සමග මහනුවර දුම්රිය ස්ථානය ඇතුළු නගරේ මාර්ග රැසක් ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් නගරේ දැඩි රථවාහන තදබදයක්ද පැවතුණා.